අයිබෝන් මං හිතන්නේ අපි පසුගිය සති දෙකක් තුනක් පුරාවටම ජ්‍යොතිෂයෙන් ඔබව දැනුවත් කෙරෙව්වා. මේ ජ්‍යොතිෂයේදී අපි කොහොමද විවාහයකදී කේන්දර පරීක්ෂා කරන්නේ, පුරොන්දම් බැලීමද අපි කළ යුත්තේ, මෙවැනි දේවල් අපි කතා කරා. එතකොට මං හිතුවා අද දවසෙත් අපි වඩා වැදගත් වෙන දෙයක් කතා කරොත් හොඳයි කියන එක. මොකද විවාහ වුණ යුවළකගේ දැන් අපි මෙච්චර කල් කතා කරා විවාහයට පෙර අපි බැලිය යුත්තේ කුමක්ද කියන මාතෘකාව. දැන් අද මට හිතුණා දැන් විවාහ වෙච්ච යුවළකගේ ජන්ම පත්‍රවල ඒ අය මං ගොඩක් අත්දැකීමෙන් ලපපු දෙයක් තමයි විවාහ වෙච්ච යුවළක් ඒ අයගේ ජීවිතේ එකම කාලෙකදී නරක කාලයක් ලැබුවොත් මොකද වෙන්නේ ආයට. මේක පැහැදිලිවම ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. දැන් විවාහයට පෙර මේ තත්ත්වය දැනගත්තොත් මේකට කළ යුතු ප්‍රතිකර්ම තියෙනවා. විවාහ වුණාට පස්සේ දැනගන්නේ කාලයක් ගිහිල්ලා නම්, ඒ කියන්නේ අපි ඒ අද්දකීම් සියල්ලට මුහුණ දීලා නම් එතනදී ගැටළු සහගත තත්ත්ව මතුවෙන්න ඊට වඩා වැඩි. නමුත් අපි මේක දැක්කොත් මෙන්න මේ කාල සීමාවදී මේ දෙන්නගේ දෙන්නටම අපල කාල තත්ත්වයක් මහ දශාන්තර දශාවලින් ඒ වගේ මේ රාශිටක වලින් එකම කාලෙදී දෙන්නටම එකම විදිහට අද්දකීම් තියෙන එකම විදිහේ විපාක ලැබෙන කාල සීමාවක් නම් අපි මොකද්ද කළ යුත්තේ? ජ්‍යොතිෂ පැත්තෙන් අපිට තියෙන සැනසීම කුමක්ද කියලා බැලුවොත් විශේෂයෙන්ම මම මෙතනදී හිතුවා මෙන්න මේක ජ්‍යොතිෂ පැත්තෙන් කුමක්ද මෙතෙන්දී සිද්ධ වෙන්නේ කියලා බැලුවොත් මම හිතුවා මේක වඩා නිවැරදිව දැකීමේ ක්‍රමයක් තියෙනවා. මොකද අපිට එහෙම යුවළකගේ ජන්ම පත්‍ර නරක කාල සීමාවකදී නම් ඔවුන්ට යන කාල සීමාව නරක නම් ඔවුන් කරන කියන දේවල් වල අසාර්ථක පැත්ත තියෙනවා නම් ඒ දෙන්නගේ අවබෝධය නැත්තම්, ඒ කියන්නේ මිස් ගයිඩ් වෙනවා නම් ඒ දෙන්න නිරන්තරයෙන්ම මිස් අන්ඩර්ස්ටෑන්ඩ් වෙන ස්වභාවය මතු වෙනවා නම් ඒකෙදි ඒ දෙන්න තේරුම් ගන්න ස්වභාවය, ඒ දෙන්නගේ ක්‍රියාකලාප මේ සියල්ල නිසා ඒ දෙන්න ජීවිතේ වෙනවීමකට, එහෙම නැත්තම් ඒ දෙන්නගේ ජීවිතේ සමහර විට ඒ වෙනකොට දරුවෝ ඉන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඒ දෙන්නට ඒ දෙන්නව එපා වීම ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි ජ්‍යොතිෂ පැත්තෙන් කුමක්ද කළ යුත්තේ කියන එක දැක්කොත් මම හිතනවා ඒ අයගේ ජීවිතය නිසියාකාරව සකස් කරගන්න පුළුවන් කියන එක. මොකද පැහැදිලිවම කෙනෙකුගේ අපි මේ ජන්ම පත්‍රයෙන් විග්‍රහ වෙන්නේ අපි අනාදිමත් කාලයක් මේ සසරේනවා අපි කරපු පව්පින් කුසල් අකුසල් වල විපාක. ඉතින් අපි ඒක පැහැදිලිව දැකලා ඒකට කරන්න තියෙන ප්‍රතිකාරමය කරොත් ඒ තත්ත්වය අවම වෙනවා. ඒක දික්කසාදය දක්වා ගෙනියා යුතු ප්‍රශ්නයක් නොවන බව තහවුරු වෙනවා. ඉතින් මෙන්න මේක මං හිතන්නේ ගොඩාක් අඹ සැමියන් අතර අවුල් ඇති කරන ස්වභාවය මතුවෙනකොට ඒ අය දන්නේ නැහැ. මොකද ඒ අය හිතන්නේ බඳින්න පෙර ඉඳපු කෙනා නෙමෙයි විවාහයකදී කසාද බැන්දට පස්සේ ඒගොල්ලොත් එක්ක ඉන්නේ කියන එක. ඉතින් මේ සියල්ල ජ්‍යොතිෂයෙන් දැකලා නිවැරදි ගයිඩන්ස් එකක් නිවැරදි ඔගලගේ ජීවිතය සකස් කරගන්න පුළුවන් ස්වභාවය අත්විඳින්න පුළුවන්. ඉතින් මේකට මේ සම්බන්ධව ජන්ම පත්‍රයේ විග්‍රහ වෙන ඒ සියල්ල මැනවින් දැක්කොත් ඒ අයට නිසි ප්‍රතිකර්ම කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ ප්‍රතිකර්ම කිව්වම ඔගලට හිතෙන්න පුළුවන් මේක යంత్ర මන්ත්‍ර ක්‍රමයක්ද, එහෙමත් නැත්නම් මේකට මැණික් ගල් දාලා එහෙම යන ක්‍රමයක්ද, එහෙම නැත්නම් යම්කිසි ආකාරයකින් ගුප්තව නොපිරින දෙයක්ද? නැහැ, මේ කිසිමක් නොවේ. තමන්ගේ අකුසල කර්මය තමන්ගේ විපාකය තමන්ගේ පව් කරාම ඒක විපාක දෙන ආකාරය තමන්ට ඒ කියන්නේ ඒකෙදි මුල් වෙන්නේ තමන්ගේ මනස. ඒ මනස සුවපත් කරගන්න තමන් ආගම දහම්ට නැඹුරුව ධාර්මිෂ්ඨව ඒ කටයුත්ත කළොත් තමන්ට පුළුවන් වෙනවා විශේෂයෙන්ම ඒ තත්ත්වෙන් මිදෙන්න. එතකොට අපි උදාහරණයක් විදිහට කිව්වොත් නරක කාල සීමාවකදී ඒකට අදාළ වෙන ඒ පිරිත ඒ සූත්‍රය නිසියාකාරව ඒක කීමෙන් තමන්ගේ අකුසල කර්ම ෂර් වෙන පසු මනස සුවපත් වෙන ආකාරය දකින්න පුළුවන් වෙනවා.